අයිබෝවන් මම මා බලාපොරොත්තු වෙනවා මේ 2024 මාර්තු මාස 26 වෙනිදා සිට 2024 අප්‍රේල් මාස 2 වෙනිදා දක්වා මේ ග්‍රහලව සුකුමාල ග්‍රහයා මටසිලුට ග්‍රහයා මෙන්ම ප්‍රඥාකාරක ග්‍රහයාද වෙන බුධ ග්‍රහයා මේෂ රාශිගතව ගමන් කිරීම ඒ ලග්නවලට බලපාන ආකාරයේ පිළිබඳව ඔබට පැහැදිලි කර දීමක් සිදු කිරීමට ඒ වාගේම අප්‍රේල් මාස 2 වෙනිදා සිට අප්‍රේල් මාස 9 වෙනිදා දක්වා මෙම බුධ ග්‍රහයා මේෂ රාශියේ වක්‍රවි ගමන් කරන කාලයද වෙනවා අංගහරුවට හිමි ගිනි කාරක රාශියක මෙම බුධ වක්‍රවි ගමන් කිරීම තරමක් අසුබදායී කාලයක් වෙනවා නමුත් බුද බලවත්ව ගමන් කරන මාර්තු මාස 26 වෙනිදා මිස අප්‍රේල් 2 දක්වා සාමාන්‍යයෙන් සුබදායී වෙනවා ඒ වගේම ගුරු ග්‍රහයාද එම ස්ථානයේම බුදු සමග සංයෝග වී ගමන් කිරීම තුළ ඥානීය බුද්ධිය වර්ධනය කරවා ගැනීමට හැකියාව පවතින කාලයක් වෙනවා මේ ග්‍රහ ගෝචරයේ අපි බලමු ඒ ඒ ලග්න වලට කෙසේ බලපායිද කියලා මේෂ ලග්නේ මේෂ ලග්නෙහි මේ ඔබගේ තර්මක් බාධක ග්‍රහයෙක්ද වන ගුරු ග්‍රහයා උපතේදී බලවත්ව සිටියොත් ඒ මේෂ ලග්නෙහි මේ අයට සුභවාදී තත්ත්වයක් ඥානයක් බුද්ධියක් වර්ධනය කරවාගෙන තීක්ෂණ ඥානයෙන් කටයුතු කිරීමට නිරන්තරයෙන්ම හැකියාව පවතිනවා. නමුත් උපතේදී බුජ බුද නීචව හෝ සතුරුව සිටියොත් යම්කිසි බාධා අවිරතා ඇතිවීම සහිතයි. බුද ග්‍රහයා ඔබගේ ලග්නගතව ගමන් කරන මාර්තු මාස 26 වෙනිදා සිට අප්‍රේල් 2 දක්වා කාලය තුළ බුදකින් ලැබිය යුතු ඥානීය බුද්ධිය වර්ධනය වී ඔබට හොඳ කාලයක් පවතිනවා. ඔබගේ භාග්‍යස්ථානාධිපති ගුරු සමග මේ බුද ගමන් කිරීම තුළ බුදගේ බලය සහ ගුරුගේ බලය එකට කැටි වී හොඳ තීක්ෂණ ඥානයෙන් කටයුතු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වෙනවා. එබැවින් මේ කාලය තුළ ඔබගේ ලග්නයට ගැළපෙන ආකාරයට ජම්ම නැකතට ගැළපෙන ආකාරයට හොඳ ආයෝජනයක් කිරීමට යොදාගත්තොත් ඒ කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට ශක්තිය ලැබෙනවා. ඒ වගේම ඔබගේ පෞරුෂත්වය වැඩි දියුණු වෙනවා. ඔබගේ හොඳ නම ආරක්ෂා කරගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමට මිලමුදල් වැය කර යම්කිසි ආයෝජනයක් කිරීමට හැකියාව පවතින කාලයක් වෙනවා. ඉතින් මේස ලග්න හිමි උස්සාවන්ත ඔබ මේ කාලය තුළ යම්කිසි ආයෝජනයක් කළොත් ඒ සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. එබැවින් ඔබගේ ජීවිතයේ යම්කිසි ප්‍රබෝධමත් ගතියකින් කටයුතු කිරීමට ඥානය බුද්ධිය ධනය ලබා දෙන කාලයක් නිර්මාණය කර ගැනීමට හැකියාව පවතිනවා. මේ බුද ගුරු සංයෝගය මේස ලග්න ඔබට ඉතාම යහපත් හොඳ දැනුමත් භාවයකින් කටයුතු කිරීමට පරිණත භාවයෙන් මනස දියුණු කරගෙන කටයුතු කිරීමට හැකියාව පවතිනවා. එබැවින් ඔබගේ හොඳ ආයෝජනයන් ලබා ගැනීමට ඔබ හොඳ නිෂ්පාදනයක් වෙළඳපොළ දැමීමට මේ කාලය උචිතයි. අප්‍රේල් 2 වෙනිදායින් පස්සේ බුද වක්‍රවි ගමන් කිරීම තරමක් අසුබදායී තත්ත්වයන් වෙනවා. එබැවින් අප්‍රේල් 2ට පෙර ඒ කටයුතු කළොත් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වෙනවා. නමුත් දරුවන් සම්බන්ධව මේස ලග්න හිමි දරුවන් සම්බන්ධව ඒ බුද ග්‍රහයා වක්‍රවි ගමන් කිරීම කරන කාලය තුළ සැලකිලිමත් වීම වඩාත් යෝග්‍ය බව මේස ලග්න හිමි ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. වෘෂභ ලග්නයේ සිකුරු හිමි වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනස්ථානය මෙන්ම පූර්ව පුණ්‍යස්ථානයේද අධිපති බුද ගුරු සමග සංයෝග වී 12 වෙනි භාවයේ ගමන් කරන මාර්තු 26 වෙනිදා සිට අප්‍රේල් මාස 2 වෙනිදා දක්වා කාලයේද ඉන්පසු අප්‍රේල් 9 දක්වා බුද වක්‍රවි ගමන් කිරීම කරන කාලයේද
කෙසේ ඔබට බලපාන්නේදයි අපි පරීක්ෂා කර බලමු. ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන්නා වූ වෘෂභ ලග්න හිමි අයෙක් නම් මේ මේ අප්‍රියල් දෙකට පෙර ඒ කටයුතු සංවිධානය කර ඒ කටයුතු ක්‍රියාත්මක කිරීම වඩාත් උචිත වෙනවා. ඒ තුළින් ඔබට සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව ඇති වෙන බව දන්වා සිටීමට කැමැතියි. ඒ වගේම ඉන් පසු බුද වක්‍ර වී ගමන් කරන කාලය තුළ රහස් සතුරු කරදර ඇතිවීම සහ වැයවීම් පක්ෂයේ වැඩිවීම හොර සතුරු උපද්‍රව ඇතිවීම මෙන්ම මානසික පීඩා ගෙන දෙන කාලයක් වනෙයින් ඔබ යම් කිසි දෙයක නිරත වෙන්නේ නම් ඊට ප්‍රථම බුද වක්‍ර වීමට ප්‍රථම ඒ කටයුතු කර ගැනීම හැකියාව පවතිනවා. සෙසු ග්‍රහයන් වන සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නේ බලවත්ව ගමන් කරන කාලයක් වන එයින් මුදල් තත්ත්වයන් ආර්ථික තත්ත්වයන් සමබරව පවත්වාගෙන යාමට මේ කාලය තුළ හැකියාව පවතින නමුත් යම් යම් දුෂ්කරතා මැදේ වුවද ඔබට සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. බුද වක්‍රව වී ගමන් කරන කාලයේදී වැඩිදුර දුරදිග නොසිතා පිටකරන වචන ගැන දෙවරක් සිතා කටයුතු කරන්න. නොතේරුවත්කමින් නොදනුවත්වයෙන් කරන වැරදිවලින් පාඩු ලබාගෙන ලැබීමට සිදුවෙන හේයින් බුද්ධිමත්ව කටයුතු කිරීමට ඔබ බුද්ධිමත් වීම වඩාත් යෝග්‍යයි. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතියා වන්නා වූ බුද ප්‍රබල ගුරු සමග 11 වෙනි භාවයේ ගමන් කරන කාලය මාර්තු මාස 26 වෙනිදා සිට අප්‍රේල් මාස 2 වෙනිදා දක්වා ඔබට සුභවාදී. එබැවින් ඔබ යම්කිසි ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙන අයෙක් නම් ඒ සඳහා මේ කාලය හොඳයි. හැබැයි අප්‍රේල් 2 වෙනිදායින් පස්සේ බුද වක්‍ර වී ගමන් කිරීම තුල සාර්ථකත්වය අඩු වෙනවා. එබැවින් ඊට කලින් ඔබ මේ කටයුතු සංවිධානය කර ගැනීම වඩාත් යෝග්‍යයි. එහෙම කරගත්තොත් ඔබට මේ අසිරිමත් බක් මාසය තුළ ඔබට හොඳ ආයෝජනයක් ලබාගෙන ආර්ථික තත්ත්වයේ සවිබල ගන්නවා ගැනීමට හැකියාව පවතිනවා. ශාරීරික නිරෝගභාවයට සුභවාදී වෙනවා. ඒ වගේම ඔබට මේ බුද මේෂ රාශිගත බලවත්ව ගමන් කරන කාලය තුළ තමන්ගේ ආදායම් තත්ත්වයන් වැඩි දියුණු කරවාගෙන ඔය බුද්ධිය යොදවා කටයුතු කරන අය අන්තර්ජාලය හරහා කටයුතු කරන මහත්ම මහත්මීන්ට මෙන්ම ඥානය බුද්ධිය යොදවා කටයුතු කරන මිතුන ලග්න හිමි මහත්ම මහත්මීන්ට වඩාත්ම සුබදායී කාලයක් වෙන ඔබගේ වාසනා ගුණය මෙන්ම ඔබගේ ලැබීම් පැත්තද වැඩි කාලයක් වන හේයින් මේ බුද වක්‍ර වීමට ප්‍රථම ඒ කටයුතු වලට මුල් අඩිතාලම දමාගත්තොත් ඉදිරි කාලය ඔබට සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. හොඳ මිතුරු සබඳතා ගොඩනගා ගැනීමට මෙන්ම දෙස් විදේශගත සබඳතා ගොඩනගා ගැනීමටද මේ කාලය උචිත වන හේයින් ඔබ හොඳට බුද්ධිමත්ව සැලසුම් කළ ඒ කටයුතු කරගතහොත් ඔබට සාර්ථකත්වයක් දියුණුවක් ලබා ගැනීමට හැකියාවක් ආරම්භයක් ලබා ගැනීමට යහපත්. කටක ලග්න හිමි ඔබගේ 3 වෙනි භාවයේ මෙන්ම 12 වෙනි භාවයේ අධිපති බුධ ග්‍රහයා ඔබගේ 10 වෙනි භාවයේ වන අභිමාන ස්ථානයේ හෙවත් කර්මස්ථානගතව ප්‍රබල ගුරු සමග සංයෝග වී ගමන් කරන මාර්තු මාස 26 වෙනිදා සිට අප්‍රේල් මාස 2 වෙනිදා දක්වා කාලය තුල ඔබට යම්කිසි සුබදායී දෙයක් කර ගැනීමට හොඳ කාලයක් වෙනවා. ඒ වගේම ඔබගේ රැකියාවේ සහ ඔබගේ ආදායම් උපයන මාර්ගවල ප්‍රබල තත්ත්වයක් ඇති කර ගැනීමට එම කාලය හොඳයි. එබැවින් ඔබ මේ කාලය තුල අලුතින් යම් දෙයක් ආරම්භ කිරීමට සිතා සිටින අයෙක් නම් ඒ සඳහා හොඳ තමුන්ට ගැළපෙන නැකතක් සර්වතෝභද්‍ර නැකතක් යොදාගෙන කටයුතු කළොත් ඔබට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. පෙර කුසල බලය මෙන්ම අරමුණු සඵල කර ගැනීමට වාසනා ගුණයද ලැබෙන හේයින් මේ කාලය තුළ ඔබ අලුත් දෙයක් කිරීමට කටයුතු කිරීම වඩාත් උචිතයි.
සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් පවතින හේයින් සාමාන්‍යයෙන් තමුන් තමන්ගේ හිතුමනාපයට කටයුතු නොකර බුද්ධිමත් අයගේ උපදෙස් අරගෙන හොඳට සැලසුම් සාගතව කරගතොත් වැඩි දියුණුවක් ලබා ගැනීමට හැකියාව පවතිනවා ඔබ කරන රැකී රක්ෂා කටයුතු වල නම් මේ කාලය තුල දියුණුවක් අභිලාෂයක් සිද වෙන කාලයක්ම වෙනවා උපතේදී බුද බලවත් සුභ දෘෂ්ටි සහිතව සිටියාය නම් ඔබට නිරන්තරයෙන්ම හොඳ තීක්ෂණ ඥානීය බුද්ධිය ලැබෙනහින් ඔබට මේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතින බව කටක ලග්න ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි සිංහ ලග්න ඔබගේ දෙවනි භාවයේ වන ධනස්ථානයත් 11 වෙනි භාවයේ වන අයස්ථානයත් අධිපති ග්‍රහයා බුධ ග්‍රහයා එබැවින් සිංහ ලග්න හිමි ඔබට මේ 2024 තුන්වෙනි මාසයේ 26 දින 2024 හතරවෙනි මාසයේ දෙවනිදා දක්වා ඔබගේ භාග්‍යස්ථානව ගතව බුධ ගමන් කිරීම ඔබට උචිත කාලයක් වෙනවා ඒ වගේම ඔබගේ පහාධිපතියා පහෙන් පහේ ගමන් කරන හේයින් භාග්‍යත් භාග්‍ය යෝගයේ ඔබට නිර්මාණය වෙන හේයින් ඔබට මේ කාලයේ ඊටාම සුභවාදී ඒ සුභවාදීත්වයේ තියෙන්නේ අප්‍රේල් 2 වෙනිදා වනකම් පමණයි බුධගේ ඉන්පසු බුධ වක්‍ර වී ගමන් කරන හේයින් තරමක් බාධා අවිර්තා සහිතයි අධ්‍යාපන කටයුතු වලට විදේශගත වීමට බලාපොරොත්තු වෙන්නා වූ දරුවන්ට මේ කාලය උචිතයි ඒ වගේම විදේශගත රැකියාව වලට යාමට අපේක්ෂාවෙන් සිටිනා වූ සිංහ ලග්න හිමියාටද මේ කාලය තුල ඒ සඳහා උචිත කාලයක් වෙනවා දුර බැහැර ගමන් බිමන් යෙදීම මෙන්ම පුණ්‍ය කටයුතු වල යෙදීම වැනි දේටද ඔබට මේ කාලයේදී නිරන්තරයෙන්ම ආරාධනා ලැබීම් සහිත කාලයක් වෙනවා ඔබ සාමාන්‍යයෙන් පෞරුෂත්වයේ ගෞරවණීය භාවයේ රැකගෙන කටයුතු කරන අයෙක් වන හේයින් ඔබට තමන්ගේ ගෞරවය රැකගෙන කටයුතු කිරීමට මේ කාලය ඉතාම යෝග්‍යයි හැබැයි අප්‍රේල් මාසයේ දෙවෙනිදායින් පසු ඔබ කරන කියන කටයුතු වලට දෙවර හිතා බලා කටයුතු කිරීම මෙන්ම අපරික්ෂාකාරී කටයුතු වලින් මිදී බුද්ධිමත්ව කටයුතු කිරීමට තමන්ට වඩා උසස් බුද්ධියක් ඇති ඒ අදාළ ක්ෂේත්‍රයේ පරිණතභාවයට පත්වුණු අයෙකුගෙන් උපදෙස් අරගෙන කටයුතු කිරීම තුළ සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව පවතින බව සිංහ ලග්න ඔබට දන්වා සිටීමට කැමැත් බුධ හිමි කන්‍යා ලග්න ඔබගේ 2024 මාර්තු මාස 26 වෙනිදා සිට 2024 අප්‍රේල් මාස 2 වෙනිදා දක්වා බුධ ග්‍රහයා ඔබගේ 8 වෙනි භාවයේ ගමන් කරන්නේ ප්‍රබල ගුරු සමගයි ඉන්පසු අප්‍රේල් මාස 9 වෙනිදා දක්වා බුධ ග්‍රහයා වක්‍ර වී ගමන් කරනවා මේ වක්‍ර වී ගමන් කරන කාලය කුඩා දරුවන්ට සහ සිංහල කන්‍යා ලග්න හිමි අයගේ දරුවන්ට ස්නායු රෝග ඇතිවීම සහ වෙනත් බාහිර රෝග පීඩා ඇතිවීම කලාන්ත ගති ඇතිවීම වැනි දේවල් සිදුවීම සහිත කාලයක් වෙනවා එබැවින් මේ උත්සව කාලයේදී ගම්මට්ටමින් නගර මට්ටමින් සංවිධානය කරන අවුරුදු උත්සව ගමහරා දිවීම වැනි ඒවා බයිසිකල් රේස් වැනි කය වෙහෙසා කරන කටයුතු වලදී දරුවන් වැඩි මහන්සි වෙන ක්‍රීඩාවලට යොමු නොකිරීම ඔබගේ සහ ඔබගේ දරුවාගේ යහපතට වල බව කන්‍යා ලග්න හිමියට දන්වා සිටිනවා ධනකාරක ගුරු ග්‍රහයා සමග ප්‍රඥාකාරක බුධ ග්‍රහයා සංයෝග වීම තුළ මුල් කාලයේදී මුල් දවස් පහ සාමාන්‍යයෙන් සුභවාදී වෙනවා හිතේ පීතිය ඇති කර ගැනීමට නම් ඔබ නිරන්තරයෙන්ම බුද්ධිමත් වීම වඩාත් යෝග්‍ය වන බවත් අපරීක්ෂාකාරීව කටයුතු නොකර බුද්ධියෙන් ඥාණයෙන් කටයුතු කළොත් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව ඇති වෙන බවත් දන්වා සිටීමට කැමැත්තෙමි තුලා ලග්නයේ සිකුරු හිමි තුලා ලග්නය ඔබගේ 9 වෙනි භාවයේ සහ 12 වෙනි භාවයේ අධිපති ග්‍රහයා බුධ මාර්තු මාස 26 වෙනිදා සිට අප්‍රේල් මාස 2 වෙනිදා දක්වා 7 වෙනි භාවයේ සම රාශිගතව
ගමන් කරමින් දහවෙනි භාවයේ සහ දෙවෙනි භාවයේ දකින්නවා. ගෘහ ජීවිතයේ සම්බන්ධව කටයුතු සාර්ථක කර ගැනීමට යහපත් රැකියා කටයුතු බුද්ධිමත්ව යෙදීමට හැකියාව පවතිනවා. තමන් කරන කියන ව්‍යාපාර කටයුතු වලට හොඳ ඥාණයෙන් බුද්ධියෙන් කටයුතු කර ධන ශක්තිය වර්ධනය කරවා ගැනීමට අප්‍රීල් 2 දක්වා යහපත් රැකියා වලද ප්‍රගතියක් ලැබෙන කාලයක් වෙනවා. එබැවින් ඔබ බුද්ධිමත්ව තමන් කරන ආයෝජන වැඩි දියුණු කරගෙන ඒවා හොඳ අලවියක් යුක්තව කටයුතු කළොත් මේ කාලය තුල ඔබට හොඳ ධන මාර්ග උද්දීපනය කරවා ගැනීමට හැකි. ඒ වගේම හවුල් ව්‍යාපාර කරන තුලා ලග්න හිමියන්ටද සාර්ථකත්වයක් ලබා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ තුලින් ඔබගේ අරමුණු අපේක්ෂා ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් බව තුලා ලග්න ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. උපතේදී බුද නීචව සතුරුව පාප පීඩා සහිතව සිටියොත් අප්‍රේල් මාස 2 වෙනිදා සිට අප්‍රේල් මාස 9 වෙනිදා දක්වා බුද වක්‍රව ගමන් කරන කාලය තුල නොඑක් නොඑක් රෝග පීඩා ඇතිවීම විශේෂයෙන් දරුවන්ට ඇතිවෙන රෝග පීඩා සහිතයි. ඒ වගේම බුද නීචව සතුරුව සිටි දරුවන් තරමක් මුරණ්ඩු ගති ඇතිවීම සිදුවෙන කාලයක් වන හේයින් මේ කුජක රාශියේ බුද ගමන් කිරීම තුල කුජගේ තේජෝකාරක ගතිය ඇතිවීම තුල දරුවන් මුරණ්ඩු ගති ඇතිවෙන කාලයක් වන හේයින් දරුවන්ට දඩුවම් නොකර ඔවුන්ගේ ග්‍රහචාරය පරීක්ෂා කර බලා ඒ වාට අවශ්‍ය ප්‍රතිකර්ම කරගත්තොත් ඔබට යහපත සලසා ගැනීමට හැකි වෙන බව දන්වා සිටීමට කැමැත්තෙමි. උච්චික ලග්නය කුජයිමි උච්චික ලග්නයෙන් උපන් ඔබගේ 8 වෙනි භාවයේ මෙන්න 11 වෙනි භාවයේ අධිපති ග්‍රහයා බුධ ග්‍රහයා ඔබගේ රෝගස්ථානගතව 6 වෙනි භාවයේ ගමන් කිරීම තරමක් අසතුටුදායක කාලයක් වෙනවා. මේ කාලය තුල රෝගස්ථානගතව ගමන් කිරීම තුල විශේෂයෙන්ම උච්චික ලග්න හිමියාට මෙන්ම උච්චික ලග්න දරුවන්ට චර්ම රෝග ඇතිවීම උෂ්ණාධික රෝග පීඩා ඇතිවීම සහිත කාලයක් පහසුවෙන් නිර්මාණය වෙන බව දන්වා සිටීමට කැමැත්තෙමි. එබැවින් ඔබගේ දරුවාගේ උපතේදී බුද සිටි ආකාරය නිවැරදිව පරීක්ෂා කර ගැනීම වඩාත් යෝග්‍යයි. බුද 6 වෙනි භාවයේ සිටින කාලවල කුඩා බිබිලි දැමීම සහ ඉකිලි ආශ්‍රිත රෝග පීඩා ඇතිවීම සමී රෝග ඇතිවීම සහිත කාලයක් වන හේයින් ඒවා ගැන අවධානය යොමු කිරීම පිරිසුදුව ශරීරයේ ඒ කොටස් විශේෂයෙන් පිරිසුදුව තබා ගැනීම වඩාත් ඔබගේ යහපතට වෙනවා. ඒ වගේම බුද 9 වෙනි භාවයේ සහ 11 වෙනි භාවයේ දකින්නෙන් පෙරපින වාසනා ගුණයද සහිත කාලයක් බවත් උපතේදී බුද බලවත්ව සිටිය අයට තමන් කරන කියන කටයුතු වලින් සාර්ථකත්වයක් දිනුවක් අභිවෘද්ධියක් සලසා ගැනීමට හොඳ ආරම්භයක් ලබා ගැනීමට සුදුසු කාලයක් බවත් උච්චික ලග්න ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. ගුරු හිමි ධනු ලග්නයෙන් උපන් ඔබගේ ප්‍රඥාකාරක ගහයා පූර්ව පුණ්‍යස්ථානගතව 2024 මාර්තු මාස 26 වෙනිදා සිට 2024 අප්‍රියල් 2 වෙනිදා දක්වා ලග්නාධිපති සමග ගමන් කරන මේ බුද ගුරු සංයෝග වී ගමන් කරන කාලය ධනු ලග්න හිමියන්ට ඉතා වාසනාවන්ත කාලයක්. අධ්‍යාපනය ලබන දරුවන්ට හොඳ ඥාන ශක්තියකින් කටයුතු කිරීමට තරඟ විභාගවලට මේ කාලයේදී පෙනී සිටින දරුවන්ට එහි උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වෙන කාලයක් වෙනවා. තීක්ෂණ ඥානයේ දුරදක්නා නුවණ බුද්ධිමත් භාවයේ සහිතව හොඳ ආයෝජනයන් කිරීමට ධනු ලග්න හිමියන්ට මෙම කාලය තුල හැකියාව පවතිනවා. ඉස්සරහට එන උත්සව කාලයට අවශ්‍ය ඒ අවශ්‍යතාවයන් අන්තර්ජාලයෙන් හෝ වෙනත් මාර්ගවලින් සපයාගෙන ඒවා බෙදා හැරීමට කටයුතු කරන ධනු ලග්න හිමියන්ට හොඳ ආදායම් මාර්ග ලබා ගැනීමට හැකි
පරිසරයක් නිර්මාණය කර ගැනීමට ආරම්භයක් ලබා ගැනීමට හොඳ කාලයක් බව දන්වා සිටිනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වෙනා වූ දරුවන්ට එකී අපේක්ෂාවන් සඵල කර ගැනීමට මෙම කාලය ඉතා උචිතයි. ගේදොර වාසනාවන්ත කර ගැනීමට මෙන්ම තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට මේ කාලය උචිත බව දන්වා සිටිනවා. මකර ලග්නය, මකර ලග්න හිමි, ඔබගේ 6වෙනි භාවයේ මෙන්ම 9වෙනි භාවයේ අධිපති බුධ ගහය 4වෙනි භාවයේ මේෂ රාශිගතව ගමන් කරන මාර්තු මාස 26වෙනිදා සිට අප්‍රේල් මාස 2වෙනිදා දක්වා කාලය තුල ඔබගේ ප්‍රබල ගුරු සමග සංයෝග වී ගමන් කිරීම තුල ඔබගේ ගේ දොර ආශ්‍රිතව මෙන්ම ඔබ කරන ව්‍යාපාර සම්බන්ධව ඔබ කරන ආයෝජනයේ සම්බන්ධව ඔබට මහත් අභිලාෂයකින් ඥානය බුද්ධිය යොදවාගෙන පෞරුෂත්වයකින් කටයුතු කිරීමට ඉතාම සුභවාදී කාලයක් වෙනවා. නමුත් අප්‍රේල් 2වෙනිදායින් පස්සේ ඔබ ගේ බුධ ග්‍රහය වක්‍ර වී ගමන් කරන හේයින් යම් කිසි බාධා අවිරතා ඇතිවීම සහිතයි. අධ්‍යාපනයේ ලබන දුවා දරුවන්ට මේ කාලයේදී තරමක් පීඩා අවිරතා ඇතිවීම සහිතයි. දරුවන්ගේ ප්‍රකෝපකාරී තත්ත්වයන් ඇතිවීම, දරුවන් මුරණ්ඩු වීම, හිතුවක්කාර වීම, මව්පියන්ට අවනත නොවීම වැනි දේවල් ඇතිවීමේ ඉඩ වැඩි කාලයක් වෙනවා. ඒ වගේම කය වෙහෙසා කටයුතු කරන මකර ලග්න හිමි අයටද තරමක් පීඩා ඇති වෙන කාලයක් වෙනවා. එබැවින් අධික තෙහෙට්ටු සහිත කටයුතු වලින් වැළකී කටයුතු කිරීමට වග බලා ගැනීම වඩාත් උචිතයි. කුසිකාර්මක කටයුතු වල නියැලී සිටින මකර ලග්න හිමි අයට මේ කාලය සුභවාදී වෙයි. තමුන් කාලාන්තරයක් තිස්සේ දාඩිය මහන්සිය වැය කර නිෂ්පාදනය කළ ඒ නිෂ්පාදන ගෙත ගැනීමට අවශ්‍ය සුභ කාලයක් වෙනවා. එබැවින් ඒවා අස්වැන්න වෙළඳපොළට නිකුත් කර හොඳ ආදායමක් ලබා ගැනීමටත් මේ කාලය යාපත්. ඒ වගේම මෞපිය මෞපාර්ශවයේ සමීපතම ඥාතීන් සමග සුහදත්වයේ වර්ධනය කරවා ගැනීමටත් හැකියාව පවතින කාලයක් වෙනවා. ඒ වගේම මිලමුදල් බෞභෝග සම්පත් ඇති කරවා ගැනීමට අලුත් අලුත් මාර්ග සොයා ගැනීමටත් මෙම කාලය සුභවාදී බව මකර ලග්න හිමි ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. කුම්භ ලග්නය, කුම්භ ලග්න හිමි ඔබගේ 5වෙනි භාවයේ මෙන්ම 8වෙනි භාවයේ අධිපති ග්‍රහය වන්නේ බුධ ග්‍රහය. මේ බුධ ග්‍රහය වික්‍රම ස්ථානගතව සම රාශිගතව ප්‍රබල ගුරු සමග ගමන් කරනු ලබනවා. සාමාන්‍යයෙන් ගුරු ග්‍රහය 3වෙනි භාවයට මල ග්‍රහයෙක් වෙනවා. එබැවින් ගුරුගේ බලය අඩුම ස්ථානය 3වෙනි භාවයේ වෙනවා. ඉතින් මේ මාර්තු 26වෙනිදා සිට අප්‍රේල් මාස 2වෙනිදා දක්වා සෑම කටයුත්තකදීම බුද්ධියේ ඥානය උපයෝගී කරගෙන තමන්ට වඩා පරිණත අයගේ උපදෙස් ලබාගෙන කටයුතු කළොත් මේ බාධා අවිරතා ඇතිවීම වළක්වාගෙන කටයුතු කිරීමට හැකියාව පවතිනවා. නොතේරුවත්කමින් දුරදිග නොබලා කරන කටයුතු වලින් පාඩු සිදුවීම් වලටද ඉඩ තියෙන කාලයක් වන හේයින් නිරන්තරයෙන් සුපරික්ෂාකාරීව බුද්ධිමත් අයගේ උපදෙස් ලබාගෙනද කටයුතු කළොත් පාඩු සිදුවීම් වළක්වා ගැනීමට හැකියාව පවතින බව කුම්භ ලග්න හිමි අයට දන්වා සිටීමට හැකි. ඔබ අනපේක්ෂිත කරදර බාධක මෙන්ම පාඩු ධනහානි සොරසතුරු කරදරද ඇතිවීම සහිත කාලයක් වනෙහි බුද්ධිමත්ව කටයුතු කර ඒ එවැනි බාධා අවිරතා ඉවත් කරගෙන කටයුතු කිරීමට වග බලා ගන්නා මෙන් කුම්භ ලග්නයේ මේ ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. ගුරු හිමි මීන ලග්නයෙන් උපන් ඔබගේ බුධ ග්‍රහය 4 සහ 7 යන භාවයන් අධිපති බුධ ලග්නයේදී නීච වෙන ග්‍රහය වෙනවා. බුධ ග්‍රහය මීන රාශියේදී නීච වෙන ග්‍රහයක් වන හේයින් ද ඔබගේ උපතේදී බුදගේ තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂා කර ගැනීම වඩාත් යෝග්‍යයි. ඔබගේ මේ අවස්ථාවේදී බුද ග්‍රහය ධනස්ථානගතව ගමන් කරනෙයින් ඔබගේ වචනය සුපහිදිලි වන අතර
අන්‍යයන් සමග කටයුතු කිරීමේදී සුවදත්තේ වර්ධනය කරගෙන බුද්ධිමත් ආකාරයෙන් ඔබට වචන භාවිතා කර වචනෙන් අන්‍යයන් ජයග්‍රහණය කර ගැනීමට හැකි කාලයක් අප්‍රේල් 2 වෙනිදා දක්වා ඇති වෙනවා. ඉන්පසු බුද වක්‍ර වී ගමන් කරන කාලය තරමක් හොඳ නැහැ. අනාගත අභිවෘද්ධිය පතා කරන ආයෝජනවලට අප්‍රේල් 2 දක්වා හොඳයි. එබැවින් ඔබ යම්කිසි ඉදිරි කාලය ඉලක්ක කරගැනීමෙන් යම්කිසි නිෂ්පාදනයක් හෝ අලවියක් හෝ වෙන යම් අවශ්‍යතාවයක් වීමට බලාපොරොත්තු වෙන්නා වූ මීන ලග්න හිමි අයෙක් නම් ඔබට මේ කාලයේදී සැලසුම් සාගතව කටයුතු කර අන්‍යයන්ගේ සහයෝගයද ලබාගෙන කටයුතු කර ජයග්‍රහණ උදා කර ගැනීමට හැකියාව පවතිනවා. මොකද ඉදිරියට ඉන්නේ සිකුරු බලවත්ව ගමන් කරන කාලය වන හේයින් මීන ලග්න හිමි අයට වාසනාව තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට හොඳ පරිසරය නිර්මාණය කර ගැනීමට හොඳ වාතාවරණයක් නිර්මාණය වන හේයින් මේ මාර්තු මාස 26 වෙනිදා සිට අප්‍රේල් මාස 2 වෙනිදා දක්වා අලුත් දෙයකට අතකසීම වඩාත් උචිතයි. මේස වෘෂභ මිතුන කටක සිංහ කන්නේ තුලා උච්චික ධනු මකර කුම්භ මීන කියන මේ ලග්න වලට මම මේ බුධගේ මේෂ රාශිගත වීම සම්බන්ධව දැනුවත් කිරීමක් කළා. බුධ සාමාන්‍ය ඥානයට බුද්ධියට අධිපති ගායා වාගේම නිරන්තරයෙන්ම රවි සමග අංශක 28ක් ඇතුළත පරාසයේ ගමන් කරන රවි සමග යෝග වෙන ග්‍රහයෙක් ග්‍රහලෝ රාජකුමාරයා. එබැවින් බුධ උපතේදී යම් කිසි කෙනෙකුගේ හොඳට හිටියොත් හොඳ අධ්‍යාපනයක් ලැබීමට ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැනි දේ වෘත්තියමය කටයුතු කිරීමට දිනුම්කරණය වැනි දේවල් කිරීමට ඥානය බුද්ධිය සැලසුම්කරණය වැනි දේවල් කිරීමට හැකියාව පවතින ග්‍රහයෙක්. උපතේදී බුද නීචව සිටි අය ඔබගේ ජන්මපත්‍රයේ පරීක්ෂා බලබලා ඔබගේ ඉෂ්ට දේවතාවා මෙන්ම බුද හිමි ගණපති දෙවියන්ට පූජා පවත්වා ශක්තිමත් කර ගැනීම තුළ බුදගේ විය යුතු පීඩා නැති කරගෙන ඥානය බුද්ධියෙන් අනාගතය ශක්තිමත් කර ගැනීමට හැකියාව පවතිනවා. හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය අයෙක් නම් අනිවාර්යයෙන්ම බුද බලවත් කර ගැනීම හෝ බලවත්ව සිටීම අවශ්‍යම බව දන්වා සිටීමට කැමැත්තේ.